හැම වෙලාවෙම ගරු ජනාධිපතිතුමනි ඔබට අපි උදව් කරේ කිසියම් බයකටත් නෙවෙයි අපි ඒ වගේම ණයත් නැහැ කියලා බයත් නැහැ කියන එක රටට නැව තව මහින්ද කෙනෙක් හදන්න රෝහිත අබේගුණවර්ධන ඔබට ඉන්නවයි කියන එක සිහිපත් කරගන්න කවුරු මොනවා කිව්වත් ගෝඨාභය ජනාධිපතිතුමනි මේ රටේ ජනතාවට දෙවරක් රාජපක්ෂල ජීවිත දානය දීලා තියෙනවා Malibin Digestive. Crunchy goodness for hunger on the go. Kaasha karannata kemathi. සේවසක් වැනි විශේෂ ක්ෂණ තේමා කර ගනිමින් කන්ත දුම්රිය පොළ ක්‍රීඩාංගණයේදී මෙම සමරු උත්සවය සංවිධානය කර තිබුණා. රෝහිත ගුණවර්ධන මහතා ගත වූ කාලයේ තුළ පාලි වේ සදුකල කතා ඇසුරෙන් රචිත විශේෂ ග්‍රන්ථයක් ජනාධිපති විධායක ජනාධිපති අධිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට දෙවනි බුදු මගේ අම්මා විශේෂයෙන්ම මේ පක්ෂය ඉදිරියට ගෙන යාමේදී අපිට අපේ පක්ෂ නායකයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ලැබෙන ශක්තිය වගේම මේ රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතු කරන වෙලාවේ අපි හැම වෙලාවෙම ගරු ජනාධිපතිතුමනි ඔබට අපි උදව් කරේ කිසියම් බයකටත් නෙවෙයි අපි ඒ වගේම ණයත් නැහැ කියලා බයත් නැහැ කියන එක මේ අවස්ථාවේදී අපි සඳහන් කරන්නේ ඉතාම ගෞරවයෙන් අපි එදා ඔබට රෝහිත අබේගුණවර්ධන මැතිතුමා ඇතුළු අපේ පක්ෂයේ සියලු දෙනාම එක හඬින් අපේ පක්ෂයේ සභාපතිතුමා අපිව අතහැරලා යද්දිත් අපි තීන්දුවක් කරා මේ රට බේරා ගැනීමට හැකියාව තියෙන්නේ ඒ අවස්ථාවේ හැටියට ඔබතුමාටයි කියලා අන්නේ අවස්ථාවේදී අපි ඒ සහයෝගය අවංකව දුන්නා අද දක්වා ඒ සහයෝගයේ ඉදිරියටත් දක්වනවායි කියන එක අපි කියනවා ඒක කරන්නේ රට වෙනුවෙනුත් මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක ඒ රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක්කල් අපි පක්ෂයක් ඇටියට ඔබතුමාට සියලු ශක්තිය අපි සියලු දෙනාම ලබා දෙනවායි බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාට පොරොන්දු වෙනවා බාර දීපු වගකීම ඉදිරියට අනිවාර්යයෙන්ම ඉටු කරනවායි කියන එක බොහොම ගෞරවයෙන් මා මේ වෙලාවේ සිහිපත් කරන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමනි මං කොහොමත් ඔබට ආදරෙයි මගේ දේශපාලන සන්නාමය මහින්ද රාජපක්ෂ ඒ දේශපාලන සන්නාමය එනිසා ඒ පියාට මගේ ශක්තියෙන් මට දෙන්න පුළුවන් වෙච්ච හයිය වගේම මං ඔබට මගේ කරුතර ජනතාව ඉදිරියේ ඔබව ඉදිරියට ගෙනියන්න රටට නැව තව මහින්ද කෙනෙක් හදන්න රෝහිත අබේගුණවර්ධන ඔබට ඉන්නවයි කියන එක සිහිපත් කරගන්න කවුරු මොනවා කිව්වත් ගෝඨාභය ජනාධිපතිතුමනි මේ රටේ ජනතාවට දෙවරක් රාජපක්ෂල ජීවිත දානය දීලා තියෙනවා එක පැත්තකින් අවුරුදු 30ක තිබුණු යුද්ධය ඔබ දෙවනි වරත් මේ රටේ මිනිස්සුන්ට ජීවිත දානය දුන්න කොවිඩ් වසංගතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිහතමානීව අපි ඒ වෙලාවේ රට ගොඩ ගන්න පුළුවන් වැඩේ බාර දෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියලා අපි නිහතමානීව කොන්දේසි විරහිතව ඔබතුමාට ශක්තිය දුන්නා. දේශපාලනඥයෙකුට තිබෙන උපරිම සතුට තමයි ජනතාවට සේවය කිරීමේ සතුට. සර් දැන් අවුරුදු 27ක් කියලා කිව්වා. ඒක දිගු කාලයක් වුණා. මම හිනා වෙලා කිව්වා තාම තරුණයි කියලා එතුමා. මම එහෙම කිව්වේ දේශපාලනයේදී රෝහිතව තා බොහෝ දුර යන තියෙන බව මතක් ඔහුට මතක් කරන්න. ඌව දාලා ගිය මිනිස්සු එක්ක පවා සුවදව කතා කළා. එදා රට වැටුණු වැටුනම වාර ගන්න බෑ කියපු එවිත නොවේ අභියෝග පහමුවේ පලාගිය නායකයෝ අද නැවතත් කරලියට ඇවිත් විවිධ සුරංගනා කතා කියනවා. ඔවුන් දන්නවා ඔවුන් පරදිනවා කියලා. ඒත් එයාට ඕනෑ මේ රට නැවත ගොඩ ගන්න බැරි වෙන්න ආපස්සට ඇදලා දාන්න අපිට වටින් වර බලය පත් කරන්න සහාය දීපු ඔවුන්ට අද ඒ අය විතරක් නොවේ ඔවුන් හොඳ වෙලා අපි නරක් වෙලා කියලා රටට කියන්නේ කොහොමද ඉතින් මහින්ද චින්තනයත් එක්ක ඒ අවුරුදු 10 ඩොලර් 2600ක් හදලා තියෙනවා හැබැයි එතන ඉඳලා අද වෙනකන් තාම අපට ඩොලර් එකක් හදාගන්න බැරි වුණා ඇයි මේ තියෙන ඩිස්ටර්බ්ස් වෙලා තියෙන ඒවා නවත්තන්න ඕනේ ඒ කියන්නේ මහින්ද චින්තනයත් එක්ක ඒ ලියවිච්ච පක්ෂ ප්‍රතිපත්තියත් එක්ක ඉදිරියට ගියොත් මං හිතන්නේ ඒ ආර්ථිකය හදනවා කියන එක
එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. රත්තරම් මන්ත්‍රීතුමනි, එම මැතිනියනි, මේ අවුරුදු 27 මම රෝහිතට කිව්වේ කටුක ජීවිතය. බට කටුක තීන ගණනාවක් ගන්න තිබුණා. එහෙන් එකක් තමයි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මට සහයෝගය දෙන්න. අද උදේ මම හිටියේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ලේ රැස්වීම. ඒ රැස්වීමේ කිව්වේ උපදේශ මං පොහොට්ටුවේ මේ රැස්වීමෙත් ඔබතුමාට කියන්න. ලෝකෙ වෙනස් වෙනවා. අලුතෙන් හිතන්න පරණ දේශපාලන හිර වෙන්න එපා. ඒත් මාධ්‍යයෙන් ඇහුවා අද උදේ අනවද කියලා රෝහිත මහතුමාගේ උත්සවයට මංක මට ආරාධනා කළා. මං ගාල්ලෙන් මේ වැල්ලවායෙන් එනකම මං ගොඩ වෙනවා කියලා. ආ ඉතින් මොකද්ද කියන්නේ? මහින්ද රාජපක්ෂ මහතුමා ගැන. ඉතින් මංක ඒක එයාගේ 27 වෙනි අවුරුද්ද නෙමෙයි, මේක රෝහිතගේ 27 වෙනි අවුරුද්ද. එයාගේ 27 වෙනි අවුරුද්ද පැනල ඒ කාලේ මට කිව්වේ නැහැ ඉතින්. කියන්න දෙයක් නැහැ කිව්වා. කොහොමද මේකනේ අහන්නේ? මොකද්ද මහින්ද රාජපක්ෂක වාඩි වෙලා කරන්නේ? ඉතින් මං ඕකටත් පිළිතුරු දෙන්නම්කෝ. අපි දෙන්න දෙපැත්තේ හිටියේ. ඒ තියෙන සටන ඉතින් ආපහු අලුතෙන් කියන්න වැඩන්නේ. ඒත් දැන් මං මෙතන ඉන්නේ ඇයි එතුමයි. මට ඊට වඩා සටනක් තිබුණා චන්ද්‍රිකා එක්ක. ඒ චන්ද්‍රිකා මැතිණියක එකට ඉන්නකොට කවුරුත් ප්‍රශ්න අහන්නේ. ඒ වගේම මට IMF එකේ කළමනාකාර අධ්‍යක්ෂක විශ්වදීන ජෝජීවයක මං කතා කරා 21 නත්තල් කාලේ. ඒකට කිව්වා මට පණිවිඩයක් දුන්නා ගෝඨාභය ජනාධිපතිව ගිහින් දෙන්න. මං ඒක ගිහින් දුන්නා. එහෙල දේශපාලනේ අයින් කළ කොහොමද රට ගෙනියන්නේ කියලා. එදා එතුමා අයින් වුණාන් පස්සේ විපක්ෂ නායකතුමා ඒක බාරගත්තේ නැහැ. එයාගේ යුතුකමක් තිබුණා මේක බාර ගන්න. ඉතින් එතුමා ජෙනින්ග්ස් ගැන කියවන්න ඕනේනේ. ජෙනින්ග්ස් කියන්නේ අගමැතිලා බැරිවුණු විපක්ෂ නායකනි දෙන්න කියලා. ඉතින් ඔය ජෙනින්ග්ස් කියන දවන් දන්නේ නැහැ දන්නවද කියලා දැන්වත් හොයා ගන්න ඕනේ. එයාගේ තියෙනවා කැබිනට් ගවර්න්මන්ට් පාර්ලිමන්ට් කියලා ඔය දෙකම කියවන්නේ. මගේ මිත්‍ර අනුර හොයා ගන්නත් බෑ. දවස් දෙකක් අගමැතිකමට මිනිස්සු වෙන ලෝකෙ කොහෙද මේ කොයි රටේද මිනි අගමැතිකම හිඟාගාව ඕනද කියලා. ඇත්ත වශයෙන්ම සජිත් ගිහින් ඉල්ලුවන්න දෙන්න කියලා මං එයාටත් උදව් කරනවා. මට රස්නේ මෙතුමයි මමයි දැන් දේශපාලනේ හුඟක් ඉවර කරලා තියෙන්නේ. තව දුවන්න ලැප්සේම මේවා කරන එක නෙමෙයි තියෙන්නේ. රටක් කරදරේ වැටුණාම ප්‍රධාන පක්ෂවලට තියෙන යුතුකමක් එකට වැඩ කරන්න. 1931 ඉඳන් ප්‍රජාතන්ත්‍රවාදයේ කඩා වැටුනේ නැතුව එක පක්ෂයක් පෙරදුනාම අනික් පක්ෂයට බලේ බාර දීලා ගිහින් තියෙන එකම රට ආසියාවේ ලංකාව විතරයි. මට එක රටක් හොයලා දෙන්න ඊට වඩා කොච්චර ගහගත්තත් අපි හැන්දෑවරියෝ හම්බ වෙනවා, මගුල් ගෙවල් වල කතා කරනවා, විහිළු කරනවා යනවා. ඉතින් මේක තියෙන්නේ මෙතන. මම ඇහුවා සජිත් ලෑන් නේ, අපි සජිත් ඉදිරිපත් වෙනවා ඔබතුමා ඕන්නම් එන්න කිව්වා අගමැති හැටියට. මං කොහොමද එයාගේ අගමැති වෙන්නේ? එයා දුවනකොට එයා දුවන වේගෙට මට දුවන්න බෑ. ඊට වඩා හොඳයි මං ජනාධිපති වෙනවා. ඉතින් මං ඊට පස්සේ ඇහුවා ඔබේ සභාපතිතුමාගෙන් GLP මගේ ගුරා. මං ඇහුවා මට කැමති GL ඔයා ඇවිල්ලා හම්බෙන්න. නෑ නෑ මට ඔයාට කතා කරන්න බෑ. මං ඔයාට කතා කරන්නේ. හරි වැඩ, මං වැඩ බලන ජනාධිපති අගමැති. එයා විදේශ ඇමති. එයා කියන මං ඔය කතා කරන්න ලෑස්ති නෑ කියලා. ඉතින් මං මොකද්ද කරන්නේ ඒක? සක්‍රදේවිය පාර්ලිමේන්තුවේ මම සක්‍රදේවයෙන් ගහනවා. ඒ සක්‍රදේව හිටියේ නෑ. හිටියේ මහින්ද රාජපක්ෂයි සජිත් ප්‍රේමදාසයි අනුර දිසානායක. හරි මං පොහොට්ටුවේ සහයෝගය එපා කියලා ගියා නම් අද මොකද්ද වෙන්නේ? රුපියල 450ට වඩා පයින්. තෙල් නෙමෙයි පොල් තෙල්වත් තියෙන්නේ නෑ මේ රටේ. කාගෙන් හරි උදව් අරගෙන වැඩේ කරන්න ඕනේ. මේක එක ලක්ෂණයක් තියෙන්නේ. මට අද පුළුවන් වෙලා තියෙනවා යන්න එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමටත් පොහොට්ටුවේ රැස්වීමට. ඊයේ රෑ මං හිටියේ සජිත් කට්ටිය එක්ක. මට ඕන නම් ඒ රැස්වීමටත් යන්න පුළුවන්. මාව පන්නන්න කවුරුවත් නැහැ.